ඔබ සතුටින් සිටිනවාද ඔබට සතුටින් ඉන්න වපසරියක් වටපිටාවක් බිහි වෙලා තියෙනවද සමහර විටකදී කෙනෙකුට සතුට පිළිබඳව කතා කරන්න පුළුවන් නමුත් ජීවිතේ ජීවන බර හිස තුල දරාගෙන සමහර එදා වේල හොයාගන්න බැරුව අනන්ත අප්‍රමාණ මිනිස්සු ලෝකේ ජීවත් වෙනවා හැබැයි ලංකාවත් අපට පේන විදිහට දැනෙන විදිහට ඔබ කතා කරන විදිහට මිනිස්සු පුදුම පීඩනයකින් ජීවන ගමනේ දෙන්නේ. අපි අද බොහොම හොඳින් මේ ලංකාවේ වෙළඳ නාමයන් යටතේ YouTube කලාවේ රජ TV බොහොම ඉහළින් ඉන්නවා. ඒ නිසා මේ වෙළඳ නාමය යටතේ අපි අද ඔබට මේ පිළිබඳව කතා බහ කරන්නට කැමතියි. විශේෂයෙන් අපි කියන්නට ඕනේ Facebook එහෙම නැත්නම් TikTok, Instagram ඒ වගේම Twitter හරහා ඔබට අපිව සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම like ඔබට සිද්ධ කරන්නට පුළුවන්. ඒ වගේම අපි ආරාධනා කරනවා අපිව subscribe කරලා අප සමග එකතු වන්නට කියලා. අද මේ කතාබහට විශේෂයෙන් එකතු කරගත්තේ ලෙහිසි පහසු පුද්ගලෙක් නෙමෙයි. බරපතල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම්. පාර්ලිමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ පරිපාලන ලැසිල්ද සිල්වා මහත්මයා. ඉතින් එතුමාට අපි ආයු බොහෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් මම කැමති නෑ මේ ගමන් මඟ තුල මේ අපිට විවෘත අපි කතා කරන්න ඕන. අපි හදවතේ තියෙන දේ කතා කරන්න අපට මිනිස්සු අපිව එවන්නේ නැත්නම් අපෙන් යම් දෙයක් දැනගන්න. ඇත්තටම එදා ඉඳලා මම හිතා අතීතයේ ඉඳලා වර්තමානයේ දක්වාම එනකොට රටක් යම් සැලසුමකට යම් පෙළ ගැස්වීමකට යොමු වෙලා තියෙනවා. නමුත් අද මිනිස්සු ඉන්නේ මහත්මයා බොහොම දුකෙන්. දැන් ඔබතුමා මගෙන් අහන්නේ දුකට පිළිය මොකද්ද කියන එකද? දුකෙන් මං කියන්නේ ඔබතුමා දුකෙන් ඉන්නේ. මෙහෙමයි අද වශයෙන් අපට දුකක් තියෙන මොකද හේතුව දැන් අපි බලපෑ ගොඩපෑ. නෑ නෑ ඒ මේවයි. එතනදී බලපෑ ගොඩපෑ කියන එක නෙමෙයි. නමුත් ඔබතුමල්ලත් යම් විදිහකට සමාජයක් ගොඩ නැගුවා. අද ගත්තාම වර්තමානයේ ගත්තාම දැන් මේ දිනවල විදුලි අර්බුදයේ පිළිබඳව කතා බහ කරනවා. දැන් ඔබතුමල්ලා දැන් රටේ පාර්ලිමේන්තුව නියෝජනය කළා. ඒ වගේම රටේ යම් වගකීම් තනතුරු වල වංචාවන් පිළිබඳව බරපතල හොයා බැලුවා. ඉතින් මේ මම කියන්නේ දැන් මේ රටේ මේ තියෙන වත්මන් තත්ත්වය ගැන. එහෙමයි දැන් මම එහෙම කියන්න හැදුවේ එකක්. දැන් බලන්න රටක ඔබතුමා ඇහුවේ මේ සතුටෙන් ඉන්නවද කියන එකක්. එහෙම එකක් නැහැ. ඇත්තට සතුටෙන් ඉන්නවට වඩා මම දකිනවා ඒ වට පපසරිය ඔබතුමාම කියපු විදිහට නිර්මාණය කිරීම සඳහා රජයකට බරපතල වකීමක් කියන ඉදුද හේතුව ලෝකයක් ගත්තොත් රාජ්‍යයක් කියන එක දැන් ඒබ්‍රහම් ලින්කන් ඒ කාලේ කියලා තියෙනවා. රාජ්‍යයක් කියන්නේ සමූහයක්. ඒ කියන්නේ රාජ්‍යano කිසියම් සංවිධානයක් සමූහයක්. දැන් ඒ රාජ්‍යයට වගකීමක් තියෙනවා ජනතාවට ඒ අවශ්‍ය සේවාවන් වගේම සරලව කිව්වොත් ඒකට කියනවා ප්‍රොටෙක්ට් ඇන්ඩ් ප්‍රොවයිඩ් ආරක්ෂා කරන්න වගේ යම්කිසි දේවල් ප්‍රොවයිඩ් කරන්න සපයන් උන් උයි දෙකේ තියෙන ගැටලුව නිසා තමයි අපි මේ බරපතල තත්ත්වයක නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් අත්තුන් අපි ගත්තොත් සුද්දාගේ කාලේ ඉඳලා යම්කිසි දෙයකට ඒ සපයන් ඕන දේවල් දුන්නා රටක් හැටියට ඒ රාජ්‍ය නිර්මාණය කරා. කොටින්ම රටේ ඒ ඉදිරියට යන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙමින් තිබුණා. ඇත්තට එහෙම ගියා. 48 වෙනකොට හැමතැනම මම කියන නිසා හැමදාම කියපු එක මම අදාළ වෙන්නේ දැන් මේ දිගින් දිගටම කියන්නේ ඇත්තටම ශක්තිමත් රටක්. අද බංකුලොත් වෙච්ච රටක්. එදා අපේ රට දියුණු වෙච්ච ආකාරය කියනවා එක කේස් ස්ටඩි එකක් කියලා. මොකද හේතුව ලස්සනට ඒක සැලසුම් කරලා ඉදිරියට ගෙනාවා. එතකොට ඒක කේස් ස්ටඩි එකක්. අපි දැන් යෝජනා කරන්න ඕන කේස් ස්ටඩි එකක් කියලා කියන්නේ ඒකේ සේරම රටක් දියුණු කරන්න අවශ්‍ය ඒ පසුබිම තිබුණා. කොහොමද සාක්ෂරතාව වැඩි කරගෙන විවිධ රාජ්‍ය ආයතන නිර්මාණය කරමින් කොහොමද ඒක තත්ත්වයට ගෙනාවේ? එතකොට අද බංකොලොත් කරලා අපිට අපේ රට බංකොලොත් කරපු ආකාරය පවා අත්වශයෙන්ම කේස් ස්ටඩි එකක්.
නමුත් දැන් අර මං කිව්වේ දැන් අපිට වලපෑය ගොඩපෑය කියලා ඇත්තට දැන් අපිට වල්කීමක් තියෙනවා රොබතුමා කිව්වා වගේම මේවයි තාමත් කිසියම් විදිහකට හැකි උපරිමයෙන් දායකත්වයේ දීලා පුළුවන් නම් මේක වෙනස් කරන්න මොකද වෙනස් නොකරොත් අන්න ඒකයි අපිට තියෙන කිසියම් විදිහකට අවශ්‍යතාවය ඉපිදි පරම්පරාවන් වලට සිවිල් සමාජයේ සිවිල් පුරවැසියන්ට ලෝකයේ දැන් ඇමරිකාව ගත්තා ඇමරිකාවේ පුරවැසියෝ සෑහෙන දායකත්වයක් දුන්නා රට නිසඳන්ට ගෙන්න හැබැයි දැන් අපේ රටේ අවශ්‍යතාවයක් තියෙනවා දැන් ඇමරිකාවට පවා ඒ යුද්ධයක් අවසන් කරලා 1776 ඒ ප්‍රවීණයෝ එක්කහු වෙලා රට හදන්න ඕන මෙහෙමයි කියන ඒ සාකච්ඡාව ලක් වුණා ඇත්තට ඒගොල්ලෝ ඒ පාර සැලැස්මක් අනුව යම්කිසි යෝජනාවලියක් සකස් කරා ඒගොල්ලෝ කිව්වා අවුරුදු 200කට විතර මේක යන්න ඕන ඇත්තට ඒ ව්‍යවස්ථාව සම්පාදනය කරන 1787 සම්මත කළා අවුරුදු 200ක් ආවා අදට තියෙන්නේ සංශෝධන 25යි දැන් අපේ රටේ අරම තිබුණට අද විනාශ වෙලා දැන් අපිට ලොකු වකිමක් තියෙනවා අර එදා ඇමරිකාවේ ඒ කාණ්ඩ කරා වගේම තෝමස් ජෙෆර්සන් ජේම්ස් මැඩිසන් ඔන්න ඔය වගේ කීප දෙනෙක් ඇත්තට මේ මිනිස්සු කරපු කාර්යභාරය අතිමහත් අද අපිට යුතුකමක් තියෙනවා ඔන්න ඔය නැවත මේ රට ප්‍රතිනිර්මාණය කළ යුතු වන්නේ කොහොමද කියලා. හැබැයි ප්‍රතිනිර්මාණය කිරීමේදී මූලික කාර්යයන් දෙක රාජ්‍ය රටකින් වෙන්න ඕන ප්‍රොටෙක්ට් ඇන්ඩ් ප්‍රොවයිඩ් කොහොමද ආරක්ෂාව දීලා ජනතාව සුඛිතව ඉබිකලේ තන ගේන්නේ ඒක ඉබේම කරන්න බැර ප්‍රොවයිඩ් කරන්න රාජකාරී රාජ්‍යකුද අධ්‍යාපනය වෙන්න පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් වෙන්න පුළුවන් ඒ කියන්නේ සියලුම දේවල් සෞඛ්‍ය සේවා වෙන්න පුළුවන් ඒ සියලුම දේවල් දැන් ඇත්තටම ওই කාර්යභාරය අපි දකින්නේ දැන් මේගොල්ලෝ කරන්නේ නැහැ කරන්න බෑ කරන්න බැරි අතිශයින්ම දූෂිතයි එතකොට මේක අපි ගත්තොත් සෞඛ්‍ය සේවාවේ කවදාකද දැන් අපේ සෞඛ්‍ය සේවාවේ ඉතාමත් ඉහළ මට්ටමකට ප්‍රශස්ත මට්ටමකට කියලා කියනත් පුළුවන් තුන්වෙනි ලෝකේ වුණාට කේස් ස්ටඩි එකක් හැමදාම මොනවහරි අරබුද මොනවහරි සාකච්ඡා මොනවහරි කතාවක් හැබැයි සමහරවිට අපිට පේන මොකක්දෝ මන් දන්න අතීතේ ඉඳලා යම් පවුලක් පවුල් වාදයක් ගැන කතා කරනවා මොකද ඒ අයිට ඒ අයගේ අපසරිය රැකගන්න ඒ අයිට ඒ අයගේ කොටුව රැකගන්න ඒ කොටුව ඇතුළේ ඉඳගෙන ගොන්නු ටිකක් නම් හරක් ටිකක් නම් තනකොළ ටික කාගෙන ඉඳ අනින් මිනිස්සු අන්දන ක්‍රමයක් ගැන මිනිස්සු කතා බහ කරනවා නමුත් දැන් සමහරවිට හොඳ නායකයෙකු වෙන්න පුළුවන් ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන් හොඳ ගොවියෙක් වෙන්න පුළුවන් හොඳ නිෂ්පාදකයෙක් වෙන්න පුළුවන් නමුත් මේකට හොඳ වපසරියක් වටපිටාවක් රට තුළ නිර්මාණය වෙන්නේ ඒක හරි මොකද හේතුව දැන් දියුණු වෙච්ච රටවල් ගත්තොත් අපි උදාහරණයකට මෙන්න මෙහෙම සරලව කියමුකෝ අපි ගන්නේ උතුරු කොරියාවයි දකුණු කොරියාවයි ඒ වගේම උතුරු ඇමරිකාවයි මේ දකුණු ඇමරිකාවයි ඇත්තට දකුණු ඇමරිකාවේ තියෙන මේ අපි කතා කරන ශක්තිමත් ජනහිතකාමී ඒ වගේම මේ මේ ඒ සේවාවන් කරන්න පුළුවන් කාර්යක්ෂම දක්ෂ රාජ්‍ය සේවාවන් දැන් දකුණු කොරියාවෙත් එවැනි ආයතන තියෙනවා ওই ආයතන ටික සෝල්බර්යානුක මේ අවස්ථාව යටතේ 72 වෙනකන් කිසියම් දුරකට අඩුපාඩුත් එක්ක මොකද අපේ පාලකයෝ නිදහස ගත්තට පස්සේ කුරුමානම් ඇල්ලුවේ ඒ රාජ්‍යාන්තරය සම්පූර්ණයෙන්ම තමන්ගේ ග්‍රහණයට ගන්න 72 ව්‍යවස්ථාව අපට හෙන ගෙඩියක් 78 ගෙඩියක් හෙන ගෙඩියක් නෙවෙයි හෙන ගෙඩි 1000ක් වගේ මොකද හේතුව එතනින් මුළු සමස්ත රාජ්‍ය සේවාවම කිසියම් විදිහකට නැත්තටම නැති කර හා සමානයි මොකද හේතුව ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝගේ කන්ට්‍රෝල් එකට ගත්තා හැබැයි ඒ කන්ට්‍රෝල් එකට ගත්තට දැන් අපි මේ 72 වුණාට දැන් මේ 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 69 ওই ইলেকট্রিসিটি বোর্ড එකේ මේ ডিবেট එකේදී මග්ගාවේ හැන්සාඩ් එකේ සම්පූර්ණ වෙක්තියනෝ නාගනාදන් කියලා മന്ത്രിවරයෙක් කතා කළා කියන මෙන්න මෙහෙමයි අපේ එන්ජිනියර්ස්ලා කරපු කාර්යභාරය විශේෂයෙන් උඩවල වෙයි. මොකද මගේ පියත් උඩවල මේ ගංගානික සංගම මණ්ඩලයේ නිලධාරී අපි දැක්ක කොහොමද වෙන්නේ කියන එක. ඒකේ කියනවා එදා ඒ වේල් හදලා ඒ සංවර්ධන කටයුතු අවුරුදු දෙකහ මාර්ගකට ටාගට් එකට කලින් ඉවර කරාලු. ඒ කියන්නේ අවුරුදු ඒ ටාගට් එක ඇචීව් කර අවුරුදු දෙකහ මාර්ගකට කලින්. ඒකට හේතුව ඒ පරිපාලනය වගේම මේ මේ චාමන්ගේ නම වැලිවිත මට මතක නැහැ. එන්නේ ඒ වගේ නිලධාරීන් කියලා.
උනෝයි වගේ නිලධාරීන්ට කටයුතු කරන්න ඉඩාරින්නේ නැහැ අද කාලේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ 1948 න් අපි සුද්දාගෙන් මේ රට බේරගත්තා අපේ කොඩිය එසෙව්වා. නමුත් මං හිතන්නේ මේ යම් යම් බල අරගලයන් නිසා එදා ඒ තිබිච්ච කමිට වඩා හාත්පස වෙනස් ක්‍රමයක්ද දැන් රටතුල් ප්‍රයත්න. එදා ඒ ශක්තිමත් දේශපාලන ක්‍රමවේදයක් තුන පාර්ලිමේන්තුව තුන. පාර්ලිමේන්තුවත් මීට වඩා ශක්තිමත් මීට වඩා ඇත්තට බුද්ධිමත් පුද්ගලයෝ මීට වඩා හැකියාව තියෙන පුද්ගලයෝ ඒ වගේම අවංක පිරිසක් දේශපාලනට ආවේ. එතකොට 78 ඉඳලා ඒ සිස්ටම් එක වෙනස් කරා මොකද හේතුව දැන් 72 ත් ඒගොල්ලෝ කිව්ව එක. අපි අපේ ක්‍රමයට හදන්න ඕන අපිට මේ සෙනෙට් වැඩක් නැහැ අපිට මේ ක්වීන් කෙනෙක් වැඩක් නැහැ අපි අපේ ක්‍රමයකට ඇවිල්ලා අපි රට දිනු කරනවා කියලා. හැබැයි ජේ.ආර්. ජයවර්ධන 78 කිව්වා මේක කාලයක් තිස්සේ මේ පාර්ලිමේන්තුකම හරි නැහැ අපිට ඕන ශක්තිමත් විධායකෙක් එක්ක පාර්ලිමේන්තුව කියන දේවල් නොකරන කිසියම් විදිහට දිනුව කරාගෙන යන්න පුළුවන් ඒ ශක්තිමත් ජනාධිපතිතුමෝ. ඇත්තට එතන තමයි අපේ රටේ විශාල වේගයෙන් විනාශ වෙන්න පටන් ගත්ත තැන. ඒ මොකද අර රාජ්‍යාන්ත්‍රණය කියන එක මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපි කියුවොත් ওই ප්‍රින්සිප් මේ හිතමු මොන්ටෙස්කු ප්‍රින්සිපල්ස් ඒ වගේම ඒක තියෙන දැන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වල තියෙන මේ ලැටිම හවුස් ප්‍රින්සිපල්ස් කියලා. ඒ කියන්නේ මේ බලය බෙදා හැරීමේ සංකල්පය. එක තැනකට දෙන්න බෑ. දැන් මෙතන ජනාධිපතිවරයාට පවා දුන්නා පැහැදිලිවම සියලුම බලතල විධායකයේ බලතල ව්‍යවස්ථාදායකයේ බලතල ඒ සියලුම දේවල් දුන්නා සමානයි. මොකද හේතුව මතකනේ මේ මන්ත්‍රීවරු තුරපත් කරගත්තට පස්සේ ඒගොල්ලෝගේ ඉල්ලාස්වීම් බාරගත්ත දිනක් නැතු undated letters of resignation. හරිද? එහෙම කරන්න බෑ. නමුත් මේ මිනිස්සු තමුන්ට ඕන විදිහට තමුන්ගේ දේවල් හදාගෙන තමුන්ගේ පවුල් නඩත්තු කරගෙන මේ ගමන යනවා කියන එක. කොහොම වුණත් මට මෙහෙම අහන්න හිතුණා. දැන් ওই ප්‍රශ්නට අමතරව දැන් වර්තමානයේ විදුලි අර්බුදයක් තියෙනවා. ඒ කියන්නේ විදුලිය සම්බන්ධව මිනිස්සු කතා වෙනවා. මිනිස්සු දරන්න බෑ. මං හිතන්නේ එක වගේ නෙමෙයි මං හිතන රුපියල් 100ක් ගෙවන රුපියල් 3400ක් ගෙවන තත්ත්වෙට පත් වෙලා තියෙනවා. 700 තිබිච්ච එක දැන් 4000කට විතර ගිහිල්ලා කියලා අර මේ කවුදාර කතා කරනකොට කවුරු එකෙක් ඉන්නේ. ඉතින් ඒක තමයි මං කියන්නේ දැන් මේකට වග කියන්නත් ඕනි වර්තමානයේද නැත්නම් අතීතයේද? ඇත්තට විදුලි බල මණ්ඩලය විශේෂයෙන්ම විනාශයට පත් වුණේ 1994 ඉඳලා. මොකද 1994 වෙනකන් ඒගොල්ලෝගේ ජංගම කිලුමේ පවා මෙහෙම අතිරික්ත කියන්නේ මේ යම්කිසි අතිරික්තයක් තිබුණා. අර ඕවර්ඩ්‍රෝ කරලා තිබුණේ නැහැ. මොකද අර බැංකු ණය අරගෙන අර මේව කරලා තිබුණේ නැහැ. ඇත්තට එදා ඉඳලා දූෂණය ඒ වගේම රකම ඒ වගේම තමන්ගේ රාජකාරියෙන් නිකන් නිග්ලෙක්ට් කරලා නිකන් අතපසු කරලා ඒ විදිහට දැන් අපි දැක්කත් හොඳටම දන්නවා මේ විදුලිය ඉල්ලුම ක්‍රමානුකූලව වැඩි වෙනවයි කියන එක. වැඩි වෙනවයි කියන එක තියෙද්දි මට මතක ඇති 1996 දී ලක්ෂ්‍ය අඹලාපිටියේ කිව්වා මෙන්න මෙහෙම අර්බුදයක් නිර්මාණය වෙනවයි කියලා. හොඳද? හැබැයි ඒ වගේම 2008 වෙනකොට මේ WGC නේද මේ පැත්තේ ඇමතිවරයෙක්නේ පොලිසි එක ගැසට් කරා. විශේෂම පුනර්ජනනීය විදුලි බලය සපයනවා කියන එක. එහෙම සපයනවා කියලා කිව්වට එහෙම සපයනවා කියලා කිව්වට අන්තිමේදී අද වෙනතුරුත් කරේ නැහැ. 2016 මූලික දේ 2016 කිව්වා විශේෂම විදේශ ණය අරගෙන ඒ 104 ණය දෙනවා කියලා පුනර්ජනනීය සූලපාව කරන්න. මම දන්නා අද වෙනකම් දීලා නැහැ. ඔව් ඒ කියන්නේ අපි කතා කරන්න බොහෝ දේ තියෙනවා. ඇත්තටම මේ අන්තිම ප්‍රශ්නය අහන්න ඕන මේක අහන්න ඕන විශේෂයෙන් මම ඊට කලින් කියන්න ඕන අද අපේ මේ රජ ටීවී වැඩසටහනට සාකච්ඡාවට එකතු කරගත්තේ බරපතල දූෂණ වංචා සෙවීම පිළිබඳ ජනාධිපති කොමසමේ හිටපු ලේකම් පාර්ලිමේන්තු හිටපු අධ්‍යක්ෂ පරිපාලන ලැසිද්ද සිල්වා මහත්මා. ඉතින් අපි මතක් කරනවා ෆේස්බුක් එවගේම ටික්ටොක් ඒකම ඉන්ස්ටග්‍රෑම් ඇතුළු බොහෝ දේ ඔබට පුළුවන් අපව එකතු කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න හැකියාව තියෙනවා. ඇත්තනම අපි කොට්ටේ මාරු කරලා අපේ රට දියුණු කර ගන්නවද? එහෙම නැත්නම් මං හිතන්නේ මිනිස්සු කියන්නේ එහෙමයිනේ. මං ආසයි ඒකට හොඳ පිළිතුරක්. පරණ ක්‍රමේ කොට්ටේ මාරු කරපු ක්‍රමය. මොකද හේතුව මේගොල්ලෝ
ඇත්තටම දෙපක්ෂයක් හැටියට විරුද්ධවාදීන් හැටියට පෙනී සිටියට එකම න්‍යාය පත්‍රය එකම කොටසක් නරතු කරන මේ රටේ සම්පත් වලින් 80% විතර භුක්ති විඳින 20% ප්‍රමාණ පවන ප්‍රමාණය ඇත්තට ඒක අනිත් පැත්තට යන්න ඕන ඊට වඩා බුදු දේශනාය වුණත් කියන්නේ කූටගත සූත්‍ර සියනාත් සූත්‍රය සියලුම අරගල එන්නේ සියලුම අර්බුද නිර්මාණය වෙන්නේ මානසික අසහනෙන් සුපුරසයන්ට ඇති වෙන්නේ විශේෂයෙන් මේ ධන බෙදහැරීමේ කියන්නේ මේ 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 ඒ සංකල්පය වැරදි විදිහට කරාම අද රටේ නිර්මාණය වෙලා තියෙන්නේ රටේ සම්පත් බුදුආබදුරු කියලා තියෙනවා රජු රෝගාව තියෙන්න බෑ ඒක තියෙන්න ඕන සමසේ බෙදී කියලා ජනතාවත් අද තියෙන්නේ ඒ අර්බුදේ ඉතින් ඒකට විසඳුමක් හැටියට කොට්ටේ මාරු කරලා බෑ හැබැයි මම දකින අලුත්ම කොටසක් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ ඒ ප්‍රතිපත්ති ඒ වෙනස් කරන්න පුළුවන් කාණ්ඩයක් දැනුමෙන් පෝෂණය වෙලා දැනුමෙන් බොහොම ඉහළට ගියොත් මං හිතන්නේ මේ කටයුත්තට අපි බොහොම ප්‍රඥාවන්ත වෙලා ඉස්සරහට යන්න පුළුවන් කමක් තියෙනවා රජ ටීවී අරමුණත් ඒක අපි නැවත හමු වෙමු ඔබට මෙවැනි සාකච්ඡාවන් දැක බලා ගන්නට කියලා ආරාධනා කරමින් බොහොම ස්තුතියි